අයිබෝවන්, අද වීඩියෝව තුළින් අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ හත ශ්‍රේණියේ දොළ පුතාලගේ සිංහල විෂය නිර්දේශයේ දෙවන පාඩම පිළිබඳව. ඉතින් ඔබ තාමත් අපේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒත් එක්කම පහළ ඇති බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබ වෙත ගෙන්වා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් දුවේ පුතේ, අපි අපේ දෙවන පාඩම වෙත යමුෙමු. ඔබට નિયમિત දෙවන පාඩම සසුන බබල වූ සරණංකර සංඝරාජ තෙරණුවෝ කියලා නම් වෙනවා. සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසනික සේවාවන් උන්වහන්සේගේ දිවිපෙවත සම්බන්ධයෙන් තමයි මේ පාඩමෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඊට පෙර අපි පාඩමට පිවිසීමක් විදිහට කතා කරොත්, සෙංකඩගල යුගයේ, ඒ කියන්නේ දුවේ පුතේ මහනුවර යුගයේ, සමාජීය, දේශපාලන, ආගමික, ශාස්ත්‍රීය ආදී කටයුතු වලින් බොහෝ පිරිහිච්ච කාලයක් බවට පත් වුණා. යුරෝපියන් අපේ රට ආක්‍රමණය කරන්නේ පෘතුගීසි, ලන්දේසි ආදී ආක්‍රමණයන්ගෙන් අපේ රටේ ජනතාව බොහෝ විදිහට පීඩනයට ලක් වුණා. ඉතින් ඒ කාලේ තිබ්බ අහිතකර බලපෑමක් විදිහට මේ පුතේ අපේ බෞද්ධයන්ට, ඒ වගේම භික්ෂුන් වහන්සේලාටත් නොඑක් ආකාරයේ හිරිහැර තර්ජන වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ මොන දේ වුණත් මේ කාලේ ලක්දිව බුද්ධ ශාසනය නගා සිටුවන්, අධ්‍යාපනය නගා සිටුවන්න කටයුතු කළ බෞද්ධ තෙරණවරුන්, ඒ වගේම බොහෝ පිරිසක් හිටියා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා මේ වැලිවිට සරණංකර සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ චරිතයේ තියෙන කැපිපෙනෙන අවස්ථාවන් කීපයක් තමයි ඔබේ පාඩමට මේ යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ පාඩම සකස් කරලා තියෙන්නේ කොටගම වාචීසර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය සහ තිරාණගම රතනසාර හිමියන්ගේ සංඝරාජ වතගොත කියන කෘති ආශ්‍රයෙන්. එහෙනම් දුවේ පුතේ, අපි දැන් සරණංකර සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැන කරුණු කිහිපයක් ඉගෙන ගනිමු. සරණංකර හිමියන්ගේ උපත සිද්ධ වුණේ දෙවන විමලධර්ම සූර්ය රජතුමාගේ කාලේ. තුම්පනේ ප්‍රදේශයේ උපත ලැබපු උන්වහන්සේ ගිහි නාමය තමයි කුලතුංග. කුලතුංග දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ එරමුදු ලියද්දී උපාසකරාල කියලා ගුරුතුමෙක්ගෙන්. නම් පොත, මගුල් ලකුණ, සකස්කඩ, නවරත්නය වගේ පොත්, ඒ වගේම පුස්කොළවල අකුරු ලියන එක, මේ වගේ දේවල් එයා තමන්ගේ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තා. එරමුදුලියද්දී උපාසකරාලගේ ඥාතිවරයෙක් හිටියා සූර්යගොඩ රාජගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ වෙත යොමු කිරීමෙන් පස්සේ දෙමව්පියන්ගේ ආශිර්වාදයත් එක්ක ඔහු වැලිවිට සරණංකර නමින් පැවිදි වුණා. සූර්යගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ තමන්ගේ දැනුම දියුණු කරගන්න කටයුතු කරපු මේ සරණංකර සාමණේරයන් වහන්සේ ඒකෙන් විතරක් සෑහීමකට පත් උනේ නැහැ. යම් යම් කාරණා හින්දා මේ කාලයේ වෙද්දී ලංකාවේ භාෂා සාහිත්‍ය ශාස්ත්‍රයන්ගේ ලොකු පරිහානීය තත්වයක් උද්ගත වෙලා තිබ්බා. ඒ නිසා උන්වහන්සේට පාලි භාෂාව ඉගෙන ගන්න එවකට සිරගතව හිටපු ලෙව්කේරාල වෙත යන්න සිද්ධ වුණා. අලගල්ලේ කඳපාමුල කඩිගමුව ප්‍රදේශයේ වෙසෙමින් මාකෙහෙල්වල සිරගත කරලා හිටපු ලෙව්කේරාල වෙත දිනපතා ගිහිල්ලා බාලාවතාරයේ නාමකාණ්ඩයේ අවසාන වෙනකන් ඉගෙන ගන්න සරණංකර හාමුදුරුවෝ කටයුතු කළා. තමන් උගද්දේ සිටිනා මළුවේ සිල්වත්තර නැමැති ස්වකීය මිත්‍රයෙකුට ඉගැන්නුවා. පස්ස කාලේ පල්කුමූරේ අත්තදාසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරෙන් බාලාවතාරයේ සම්පූර්ණයෙන්ම උගත් උන්වහන්සේ ඉගෙන ගන්න දැක්වෙන්න තිබ්බ උනන්දුව ගැන කියවෙන ජනප්‍රසාද ගොඩක් තියෙන. මොකද උන්වහන්සේ හැමෝම හොයාගෙන ගිහිල්ලා, ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ඉගෙන ගත්ත කෙනෙක්. උන්වහන්සේ සැතපෙන විට හිසට පොල්කටුව තබාගත් බව එබඳු එක් කතාවකි. උන්වහන්සේ සැතපෙන විට, ඒ කියන්නේ නිදා ගන්න විට ඔළුවට පොල්කටක් තිබ්බා. ඇයි ඒ පොල්කටක් තිබ්බේ? එතකොට අපි නිදාගෙන ඉද්දී, උන්වහන්සේ නිදාගෙන ඉද්දී පොල්කටුව ඔළුවට තද වෙදී දැනෙන වේදනාව හින්දා එක දිගට සැතපෙන්න බෑ, වේදනාව වැඩිනේ. එතකොට මොකද කරන්නේ? අවදිවෙච්ච සෑම අවස්ථාවකදීම පාඩම් කරන්න, භාවනා කරන්න කටයුතු කළා. මේ වකවානුව ලක්දිව සංඝ ශාසනය පිරිහිලා ගිහිල්ලා ගෘහදේවිත ගත කරන ගණින්නාන්සේලා නම් කණ්ඩායමක් සංඝයාගේ නිරියුතු මෙහෙවර බාරගෙන හිටපු අවධිය. සරණංකර හාමුදුරුවෝ මේ ක්‍රමය වෙනුවට
පිණ්ඩපාතික සිල්වත් භික්ෂු පරපුරක් ඇති කරන්න පෙරමුණ ගත්තා. උන්වහන්සේ අනුගමනය කරපු සාමණේරවරුන් අයත් කණ්ඩායම වැලිවිට සමාගම නමින්ද සාමණේරවරු සිල්වත්යන් නමින්ද හැඳින්නුව. ඒ වන විට පරිහානියට පත්වමින් තිබ්බ අධ්‍යාපනය නගා සිටුවන්න කටයුතු කරපු වැලිවිට සමාගම බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයටත් පත් වුණා. මේ පිළිබඳව ඊර්ෂ්‍යාවට අමනාපයට පත් ඇගේ පැමිණිලි හින්දා අවසානයේ මොකද වෙන්නේ, නරේන්ද්‍ර සිංහ රජතුමා සරණංකර හාමුදුරුවෝ ප්‍රමුඛ සිල්වත් පිරිස ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කරලා යවනවා. මේ කාලේ ඉන්දියාවේ ඉඳන් ආව බමුණෙක් විසින් පවසන සංස්කෘතික ශ්ලෝකයක් තේරුම් ගන්න නරේන්ද්‍ර සිංහ රජතුමා ගෙන්වූ කිසිම කෙනෙක්ට බැරි වුණා. මේ පුවත සරණංකර හාමුදුරුවන්ට ආරංචි වුණා. ආරංචි වෙලා ඒ අදාළ ශෝකයේ තිබ්බ අරුත තමන්ගේ සිසුන්ට පැහැදිලි කරලා දුන්නා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඒ බමුණ ඉදිරියේ බණ කියන්න සමත් කෙනෙක් හිටියේ නෑනේ. ඒ හින්දා පලිපාන මොහොට්ටාලගේ කීමෙන් සරණංකර හිමියන් කැඳවීමට රජතුමා අවසානයේ කටයුතු කළා. එහිදී උන්වහන්සේ පාලි, සංස්කෘත, සිංහල කියන භාෂා තුනෙන්ම බණ කියලා රජුරුවන්ගේ අප්‍රමාණ ප්‍රසාදයට පත්‍ර වුණා. දැන් රජතුමා මේ ගැන ගොඩක් පුදුමන ගොඩක් සතුටට පත් වුණා. එතැන් පටන් රජුගේ විශ්වාසයෙන් ගෞරවය දිනාගත් උන්වහන්සේ උපසම්පදාව මේ රටට ගැඳවා ගන්න බුරුමය, සියම වගේ රටවලට දූතයන් යැවූ. මුලින්ම යවන්න ඇති දූත කණ්ඩායම් දෙකම අසාර්ථක වුණා. හැබැයි කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේදී තුන්වෙනි වර සියමට යවපු දූතයන් මගින් ලංකාවට උපසම්පදාව ගෙන්වා ගන්න සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමත් වුණා. උන්වහන්සේගේ උපසම්පදාව ලැබුවේ 55 වන අවුරුද්දේදී. සියම් රටේ ඉඳලා ආව උපාලි කියන භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මය සිද්ධ කෙරුණා. ඒත් එක්කම මෙහි වැඩම කළ සියම් භික්ෂුන් සිල්වතුන් මහණ කරමින් සාමණේරවරුන් උපසම්පදා කරමින් මෙරට සංඝ ශාසනය දියුණු කළා. මේ සියල්ලට මූලිකත්වය ගෙනල්ලා කටයුතු කළේ සරණංකර හිමියෝ මල්වතු විහාරේ වැඩ හිටියා. මීට පස්සේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් කෝට්ටේ ශ්‍රී වීදාගම මෛත්‍රී සංඝරාජ හිමියන්ගේ පුරප්පාඩුව පැවති සංඝරාජ තනතුර වැලිවිට සරණංකර හිමියන් වෙත ප්‍රදානය කළා. තමන් වහන්සේට සංඝරාජ පදවිය හිමි වෙන බව සරණංකර හාමුදුරුව කලින් දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ පන්සලේ උළුස්සේ උඩඟුනව මහණ, උඩඟුනව මහණ කියලා තෙවරක් ලියා තිබුවා. ඇයි එහෙම තිබ්බේ? තමන්ට මොනතරම් තාන්නමාන්න ලැබුණත්, තනතුරු ලැබුණත්, වස්තු සම්පත් ලැබුණත් ඒ වලින් ආඩම්බර වෙන්න එපා කියන දේ අපිට අවබෝධ කළා දැන්. මේ පුවත අහපු රජතුමා ගොඩක් සතුටට පත් වුණා කියලත් කියවෙනවා. සරණංකර හිමියන්ගේ නිහතමානී භාවය ඉස්මතු කරන මේ කතාව අපේ ජීවිතවලට ලොකු ආදර්ශයක් බවට පත් වෙනවා. මේ කාලේ මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වේ දෙවියන් සඳහා තිබ්බ සතර දේවාල පෙරහැරක් විදිහට. එතකොට එහිදී දළදා වහන්සේට පූජාපහාරයක් පැවැත්වුනේ නැහැ. දළදා වහන්සේට පූජෝපහාරයක් වශයෙන් දළදා කණ්ඩරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක් ඉදිරියෙන් ගමන් කරන්න ඕනේ කියලා යෝජනා කරලා ක්‍රියාත්මක කළෙත් සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අන්න ඒ විදිහට තමයි වර්තමානයේ පැවතින මහනුවර දළදා පෙරහැර ආරම්භ වුණේ. ඒ වගේම උන්වහන්සේ ලියන ලද ධර්මශාස්ත්‍රයේ ග්‍රන්ථද රැසක් තියෙනවා. මොනවාද? මුනිගුල අලංකාලය, සාරාර්ථ සංග්‍රහය, බේසජ්ජ මොන්ජුසාසන්නය, මහා බෝධි වංශ සංඥය, සතර බණවර සංඥය, ඒවා ඉන් කීපයක්. ඒ උන්වහන්සේගේ තියෙන ධර්ම ශාස්ත්‍රයේ ප්‍රබෝධය නිසා, ධර්ම ශාස්ත්‍රයේ මේ සියල්ල දේ සමාජගත කරන්න උන්වහන්සේ තුළ තියෙන උත්සාහය නිසා සුපේශල ශික්ෂාකාමී සංඝ පරපුරක්ද මෙරට බිහි වුණා. අද පවත්නා ශාසනික පුනර්ජීවයේ පුරෝගාමය වන්නේද පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ චරිතය ගැන තමයි දුවේ පුතේ ඔබට මේ පාඩමෙන් කියලා දුන්නේ. ඉතින් උන්වහන්සේගේ චරිතයෙන් අපිට ලබා ගන්න පුළුවන් අකණ්ඩ උත්සාහය, නිහතමානී බව, මේ ආදී වශයෙන් බොහෝ ආදර්ශ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ආදර්ශත් ඔබේ ජීවිතයටගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබේ පාඩම මෙලෙස අවසන් වෙනව. ඔබ මේන් යම් දෙයක් ඉගෙන ගත්ත කියන
අදහස අපි නිරන්තරයෙන්ම සිටිනවා. ඉතින් දුවේ පුතේ අපේ වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔබේ යාළු මිත්‍රයන්ට දැනගන්න ෂෙයා කරන්න, හැමදාම නිරන්තරයෙන් අපිත් එක්කම රැඳිලා ඉන්න. අපි සූදානම් ඔබේ දැනුම වර්ධනය කරන්න මෙවැනි වීඩියෝ රසක් ඔබ වෙත ඉදිරියට ගෙන එන්නට.